පිටි කොකෝවා පවුඩර් ලුණු සහ බේකින් පවුඩර් යොදා මේ ආකාරයට මිශ්‍රණය සකස් කර ගනිමු. බටර් ටික මේ ආකාරයට බෝල් එකට දාගෙන විනාඩි 2ක් පමණ ක්‍රීම් ස්වභාවයක් වෙනකම් බේක් කර ගන්නවා. ඉන්පසු අපේට කොටස් වශයෙන් සීනි එකතු කරගෙන මෙම බටර් මිශ්‍රණය පැහැ වෙනස් වනතුරු බීට් කර ගන්නවා. ඉසේ පැහැ වෙනස් වී පිම්බුණු ස්වභාවයකින් යුතු බටර් මිශ්‍රණයට අපි දැන් කොටස් විදියට බිත්තර එකතු කර ගන්නවා. කොටස් විදියට එකතු කරගන්නේ කැටි ගැසීම වළක්වා ගැනීමටයි. ඊළඟට බිත්තර යොදා සකස් කරගත් මෙම මිශ්‍රණය උකු පදමක් වෙනකන් සහ මේ විදියට පිම්බෙනකන් අපි හොඳින් බීට් කර ගන්න ඕනේ. මෙම කේක් බැටර් එකට පිටි කොටස් 3කුත් කිරි කොටස් 2කුත් විදිහට තමයි අපි එකතු කරගන්නේ. දැන් පළමු වන පිටි කොටස මේ විදිහට එකතු කරගෙන පිටි කැටිති නැතිවනකම් පමණක් බීට් කරගෙන අපි එයට පළමු වෙනි කිරි කොටස මෙන්න මේ ආකාරයට එකතු කරගන්නවා. අනතුරුව දෙවැනි පිටි කොටස මේ විදියට අපි නැවත එකතු කරගෙන පිටි කැටිති නැතිවන තුරු පමණක් බීට් කර ගන්නවා. ඉන්පසු දෙවන එනම් අවසන් කිරි කොටස මේ විදියට අපි එකතු කරගෙන හොඳින් බීට් කරගෙන එයට අවසාන වශයෙන් පිටි කොටස එකතු කරනවා. ක්‍රීම් ස්වභාවයක් වෙනකන් අපි බටර් එක මෙහෙම බීට් කර ගන්න ගමන් චොක්ලට් කුඩු ග්‍රෑම් 25කට අයිසින් සීනි ග්‍රෑම් 225ක් එකතු කර මිශ්‍රණය සකස් කරගෙන සැරින් සැරේ මේ විදියට බටර් එකට එකතු කර ගනිමින් අපි බටර් අයිසින් එක හදා ගන්නවා. ඕගොල්ලෝ කැමති නම් ඒට කිරි ස්වල්පයකුත් වැනිලාත් එකතු කර ගන්න පුළුවන්.
මෙම වීඩියෝ නරඹපු ඔබ සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්.